ලකුණට සජිත් ප්‍රේමදාස මහත්මයාට අපේ ජනාධිපතිතුමන්ට අපේ ජනාධිපතිතුමන්ට ඉතිහාසගතයි මගේ රට බල ගම්වන්නට සැරසෙන් දියුණුව යලි කැන්දන්නට සැරසෙන් සමගිය බල ගම්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් මගේ රට බල ගම්වන්නට සැරසෙන් දියුණුව යලි කැන්දන්නට සැරසෙන් සමගිය බල ගම්වා නිති එළවෙන ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම වැඩි ඡන්ද ලක්ෂ 20කින් අපි ජයග්‍රහණය කරනවායි කියලා සියලුම යථාර්ථවාදී සත්‍යවාදී සමීක්ෂණ වාර්තා හෙළිදරව් කරනවා. එහෙනම් අපේ ජයග්‍රහණය ස්ථිරයි. මේ ජයග්‍රහණය තුල අපිට පැවරෙනවා මහා දැවැන්ත භාර දූර කාර්යයක්. අපි පළමුවෙන්ම කරන්නට ඕන දේ තමයි අපිට ප්‍රතිවිරුද්ධ මත දරන සියලු දෙනාටම ගරු කිරීම. හිංසනෙන් තොරව, පීඩනයකින් හිරිහැරයකින් තොරව ප්‍රතිවිරුද්ධ මත දරන ඒ සියලු දෙනා අපි ආරක්ෂා කරගෙන එකමුතු භාවය, එක්සත් භාවය, සහෝදරත්වය, මිත්‍රශීලීත්වය අපේ දැවැන්තම ශක්තිය බවට පත් කරගෙන අපි අපේ මාතෘභූමිය ගොඩ ගන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මං කියන්න කැමතියි මේ තීන්දුව ගන්නකොට මේ රටේ ජනතාව ඉතාමත්ම පැහැදිලි බෙදුම් රේඛාවක් තියෙනවා. එක පැත්තකින් ඉන්නවා සජිත් ප්‍රේමදාසව කොහොම හරි පරද්දවන්නට රනිල් අනුර සන්දහනේ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක එකම එක සන්දහනයක්. පොඩ්ඩක් බලන්න රජයේ මාධ්‍ය හරහා රනිල් මහත්තයා අනුරට පෙම් කරන ආකාරය. පුදුම දේශපාලන ප්‍රේමයක් තිබෙන්නේ. මොකද්ද මේකට හේතුව? මේ අය දන්නවා සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගේ කණ්ඩායමට මේ රටේ වගකීම බාර දුන්නහම අනිවාර්යෙන්ම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. ජනතාවගේ ගැටලුවලට උත්තර ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මොකද මෙච්චර කාලයක් කරේ? ආර්ථිකය ප්‍රසාරණය කරනවා වෙනුවට ආර්ථිකය කුඩා කරා, ජන ජීවිත කුඩා කරා. මේ රටේ වැඩ කරන ජනතාවගේ කරපිට, සාමාන්‍ය ජනතාවගේ කරපිට, නාගරික ග්‍රාමීය වතු ජනතාවගේ හිස මත පීඩනය පැටෙව්වා, අසහනය පැටෙව්වා. එහෙම පටවල එයා කියනවා දැන් ඔක්කොම නෝමල්ලු. මොන නෝමල්ද? දස ලක්ෂ ගණනක් අපේ රටේ ග්‍රාමීය නාගරික වතු ජනතාව දුප්පත්කමින් පෙළෙනවා, නැදිබැරිකමින් පෙළෙනවා. පළාත් නමේම දුක් විඳින ජනතාව, වේල් තුන පිරිමහ ගන්නට බැරි ජනතාව, කර කියා ගන්නට දෙයක් නැති ජනතාව, ජීවනෝපාය අහිමි වෙලා ජීවන මට්ටම පහළ වැටිලා. කවුරුත් නැහැ කියන්න, කවුරුත් නැහැ කතා කරන්න. මුළු රටම අසරණ වෙලා පොදු ජනතාව එසේ වද විඳිනකොට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ
ඔහු ඇතුළු කණ්ඩායම හොඳටම පගා ගහනවා හොඳටම කොමිස් ගහනවා අල්ලස දූෂණය අද රජයේ න්‍යාය පත්‍රයේ ඉහළම කාරණාව බවට පත් වෙලා තිබෙනවා හීනකින් හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහට ඡන්දයක් දීලා ඡන්දේ නාස්ති කරගන්න එහෙමයි ඉන්නවනම් අපේ රටේ මම ඉල්ලීමක් කරනවා ඔබගේ ඡන්දය නාස්ති කරන්න එපා මේ රටේ පොදු ජන යුගය මේ රටේ ලක්ෂ 220ක් ජනතාව නියෝජනය කරන සැබෑ ජනතාවාදී ජනහිතකාමී යුගය මෙහි කරන්නට දුරකථනය සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරවන්න අපේ අනුර කුමාර දිසානායක අපේක්ෂකතුමා ඔහු පෙන්වන්න හදනවා ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායමට පුළුවන් කියලා හොරු අල්ලන්න ෆයිල් මිටි ගණන් ගෙනල්ලා පෙන්නලා ආණ්ඩු බලය දෙන්නලු හොරු අල්ලලා පෙන්වන්නලු ඔබ දන්නවද සමගි ජන බලවේගයේ නීති මණ්ඩලය ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපේ සමාජිකින් ආචාර්ය මහින් මෙන්ඩිස් ආචාර්ය අතුල සිරි සමරකෝන් ආචාර්ය ලේවිස් මොරායස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා කිසිම බියක් සැකයක් නැතුව මේ රට බංගලොත් කරපු රාජපක්ෂ හොරු රැළ ප්‍රමුඛ රට විනාශ කරපු කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියන තීන්දුව හතරෙන් එකේ තීන්දුව ලබා ගත්තේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. ඉතින් අපි විපක්ෂයේ ඉඳගෙනම හොරු හඳුනා ගන්න වැඩපිළිවෙල මූල්‍ය අපරාධ තුලින් රට විනාශ කරපු කණ්ඩායම අවබෝධ කර ගන්නා වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තිබෙනවා. මේ රටේ දුක් විඳින සියලුම ජනතාවට මං කියන්න කැමතියි 21 වෙනිදාට දුරකථනය ජයග්‍රහණය කරවලා සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාසගේ ටීම් එක බය නැතුව දිනවන්න අනිවාර්යෙන්ම මේ රට විනාශ කරපු හොරු ටික නීති අහමුවට අධිකරණ අහමුවට ගෙනහිල්ලා මේ රටේ ජනතාව වෙනුවෙන් වන්දි ගෙවන තත්ත්වයකට ගෙනෙනවා. ඒ විතරක් නෙමෙයි රටට අහිමි කරපු සම්පත් ටික දේපල ටික මුදල් ටික රටේ දියුණුව උදෙසා ලබා ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වැඩපිළිවෙල කිරීම කිසිම අපහසුතාවයකින් තොරව මට කරන්න පුළුවන්. මොකද මම රාජපක්ෂල වෙනුවෙන් කවදාවත් කුලියට කතා කරලා නැහැ. කුලියට දේශපාලනය කරලා නැහැ. රාජපක්ෂල ජනාධිපතිවරු හැටියට යෝජනා ස්ථිර කරපු කණ්ඩායම තමයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ කණ්ඩායම. රාජපක්ෂලව ආරක්ෂා කරපු කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහ අපේක්ෂකවරයා ප්‍රමුඛ කණ්ඩායම. ඉතින් හරිනේ. දෙගොල්ලොම එකයි. දෙගොල්ලොම රාජපක්ෂල ආරක්ෂා කරන ගනුදෙනුවේ හොඳ එකෙන්ම හිටියා. දැන් මගෙන් අහනවා මම වගකීම් බාරගත්තේ නැහලු. මම වගකීම් බාරගත්තේ නැත්තේ බාරගත්තනම් රනිල් වික්‍රමසිංහ වගේම මට සිද්ධ වෙනවා රට විනාශ කරපු හොරු ටික රකින්න. ඇයි මට සිද්ධ වෙනවා රනිල් වික්‍රමසිංහ වගේ පාර්ලිමේන්තුවේ බහුතරය
රාජපක්ෂල සුරකින්න බහුතරයකින් රට පාලනය කරන්න රට මෙහෙවන්න. ඒ නිසා අද කදිම අවස්ථාවක් ඔබට එළමෙනවා. 21 වෙනිදාට පිරිසිදු රජයක්, ජනතාවාදී රජයක්, ජනතාවට වග වෙන රජයක්, ජනතාවට වග කියන රජයක්, විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන රජයක්, මහ පොළොවට පය ගහලා ජීවත් වෙන පොදු ජනතාවගේ රජයක්, ඔබගේම රජයක්, තාවකාලික භාරකාරත්වයක් ඇති කරලා මේ රට දිනවන අලුත් විප්ලවීය ගමනකට ජනවර්ම ඔබට ලබා දෙන්නේ කියලා ආයාචනා කරනවා, ඉල්ලීමක් කරනවා. මම එකක් කියන්න කැමතියි. සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුවක් තුල තනතුරු කියන්නේ බොහොම සුන්දර දෙයක් කියලා. ඒ එසේ වෙන්න ඇති ඔය වර්තමාන නායකයා ප්‍රමුඛ අනිත් අයගේ කාලේ. හොඳට මතක තබා ගන්න. අපේ රජයක් තුල වගකීම් බාර ගන්නවයි කියන්නේ 24 පෑම 365 දවසේම පොදු ජනතාවට වග කියන රජයක්, පොදු ජනතාවට වග වෙන රජයක්, විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන රජයක්. මම ඔබට කියන්න කැමතියි, හැම රාජ්‍ය ගනුදෙනුවක්ම, හැම ප්‍රසම්පාදන ක්‍රියාවලියක්ම පොදු ජනතාවගේ දැනගැනීම පිණිස විනිවිද භාවයෙන් යුක්තව අපි ක්‍රියාත්මක කරනවා. කිසිම හොර ගනුදෙනුවකට අපි ඉඩ තබන්නේ නැහැ. හැම කාර්යයක්ම ඩිජිටල් පබ්ලික් ප්ලට්ෆෝම් එකක් කරා මොනවා හරි මිලදී ගැනීමක් සිදු වෙනවා නම් අනුගමනය කරපු ප්‍රසම්පාදන ක්‍රමවේදයේ දත්ත විස්තර සියල්ලක්ම විනිවිද භාවයෙන් යුක්තව අපි එළි දක්වනවා. කවුරු හරි විවිධ යෝජනා ක්‍රම යෝජනා කරොත් ඒ යෝජනාව ඉතා ඉක්මනින් ඩිජිටල් ප්ලට්ෆෝම් එක කරහා රටටම ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මේ දේශපාලන නායකයෝ අල්ලගෙන, ලොකු ලොක්කන්ගේ ගෝල බාලයෝ අල්ලගෙන කූට ගනුදෙනු කරපු කාලේ අවසන්. මං ඔබට කියන්න කැමතියි, මම ඔබගේ ජනවර්මින් බිහි කරන පළවෙනි ස්වේච්ඡා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ජනතා මුදලින් මම වතුර උගුරක්වත් බොන්නේ නැහැ. මම ඒ කැපකිරීම කරනවා. මගේ කණ්ඩායම කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. මොකද රාජ්‍ය බලය ලබා ගන්නවයි කියන්නේ සුන්දර යහනාවක් මත ඉතාමත්ම ශක්තිමත් ජීවිතයක් ගත කිරීම නෙවෙයි, සුන්දර ජීවිතයක් නෙවෙයි. මේ රටේ තාවකාලික භාරකාරත්වය ලබා ගන්නවයි කියන්නේ ඒක අතිශය භාර දූර කාර්යයක්. ඒ වගකීම බාර ගන්න මමත් මගේ කණ්ඩායමත් අපේ පක්ෂයත් අපේ බලවේගයත් සූදානම්. විනිවිද භාවයෙන් යුක්ත වූ ශක්තිමත් වැඩපිළිවෙලක් තුල මේ රට සැබවින්ම ඩිජිටල්කරණයකට ලක් කරලා මේ රටේ නැවතත් වරක් ගෙවල් හදන යුගය ආරම්භ කරලා මේ රටේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ස්මාර්ට් එඩියුකේෂන් ස්මාර්ට් හෙල්ත් බවට පත් කරලා මේ රට තුල ඩිජිටල් විප්ලවය හරහා තොරතුරු තාක්ෂණ විප්ලවය හරහා පරිගණක ශාස්ත්‍රයේ විද්‍යා විප්ලවය හරහා අපි බලාපොරොත්තු වෙනවා සුහුරු රටක් ගොඩනගන්න. මේ රටේ කර්මාන්ත නිර්මාණය කිරීම නිෂ්පාදන කර්මාන්ත ශාලා රටේ පළාත් 9ම පරිපාලන දිස්ත්‍රික්ක 25ම ප්‍රාලේ උපප්‍රාලේ බල ප්‍රදේශ 341ම ආරම්භ කරනවා. රැකී රක්ෂා අපි බිහි කරනවා. තරුණ ශක්තියට තැන ලබා දෙනවා. තාරුණ්‍යයට
ජාත්‍යන්තර තලයේ නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරනවා. ඉන්දියාවේ තියෙන IITIAM Indian Institutes of Management, Indian Institutes of Technology සුවිශාල මැදපන්තියක්, තරුණ සවිබල ගැන්වුණු මැදපන්තියක් ඒ ආයතන බිහි කළා තියෙනවා ඉන්දියාවේ. අපේ රට අපේ රටේ තරුණයට ඒ අවශ්‍ය සවිබල ගැන්වීම, ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ නිසා මේ අවස්ථාවට සහභාගී වුණු ඔබ සියලුම දෙනාට මේ රටේ ජීවත් වන 120,000කට අධික වූ ජනතාවට මම මේ අවස්ථාවේ කියනවා, බය නැතුව රට බාර දෙන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතාටයි සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමටයි කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. අනිවාර්යෙන්ම පළාත් 9ම පරිපාලන දිස්ත්‍රික්ක 25ම ප්‍රාදේශීය ලේකම් උපලේකම් බල ප්‍රදේශ 341ම ග්‍රාම නිලධාරි වසම් 14,021ම රටේ තියෙන ගම් නියම් ගම් නගර 51,000ම ජීවත් වන සියලුම දෙනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව අපි රකින්නවා, ආරක්ෂා කරනවා, ඔබගේ ජන ජීවිත සුඛිත මුදිත කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් 120,000කම ආරාධනා කරනවා සූදානම් වන්න. 21 වෙනිදාට ජය නියතයි, ජය නියතයි. වැඩිපුර 20,00,000 ඡන්ද වලින් ජය නියතයි. දුරකථනයට ජය වේවා. සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට, 120,000 රටේ ජනතාවට, මාතෘභූමියට, ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව අපේම රටේ ජනතාවට ජය වේවා, ජය වේවා, ජය වේවා.